ගර්භය සකස් කරනවා පතුලට එක ගලයි, බිත්ති හතරයි පියනට එක ගලයි. මේ ටික තැන්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැන්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසින් අහසට වඩින දාකරඬුව අහස තුළ විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රේදේහය නිර්මාණ වෙනවා. තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලගෙන් සවනක් ගන බුදුරැස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය දක්වනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්යයි. යමක මහා ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ එය දැකල නිවන් අවබෝධ කරන රහත් භාවයට පත්වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා ඒ මිනිසුන් සහ දෙවියන්. සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මගඵලලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ. රහත් වෙච්ච අයයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ. එහෙමනම් ඒ ප්‍රාතිහාර දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජුවතට ලැබෙනකොට මහරජාණන් ඇතුළේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුළ අඩි 120ක් දිග, අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුළ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳක් සයනයක් ඒ ධාතු ගර්භය තුළ තියෙනවා. ධාතුන් වහන්සේ සයනය තුළ තැන්පත් කරලා අධිෂ්ඨාන කරනවා, ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකේ කෙසේ සැතපුණේද, මගේ තථාගතයන් වහන්සේ මා සැදූ ආසනය තුළ එසේම සැතපෙන සේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහ සෑය තුළ වැඩ ඉන්නවා සැතපිලා. තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහ සෑය ඇතුළේ ඒ විදිහටම විහිදෙනවා. ඉන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ? ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා, උතුරට හිසලා, බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහ සෑය තුළ සැතපුනාහ කියන කාරණාව කියලයි අපි මහ සෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහ සෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහ රහතන් වහන්සේලා සඳහන් කරනවා.